මේ තත්ත්වයන් එක්ක අපි කතා කිරීමේදී රට තුල අපි අංශ කීපයක් බලන්න ඕනේ සභාපතිතුමා. බුද්ධි අංශ, ආරක්ෂක අංශ, ත්‍රස්තයින් මර්ධනය, විනාශය ඒ සම්පූර්ණයෙන්ම කරගෙන යන්න. මම උපදෙස් දීලා තිබෙන්නේ මේ ත්‍රස්ත ව්‍යාපාරය ලංකාව තුල මගේ රට තුල ඔබේ රට තුල විනාශ කළ යුතුයි කියන එකයි. ඒකම අපේ වගකීම. අගමැතිතුමත් විපක්ෂ නායකතුමත් ඇතුළු සියලු දේශපාලන නායකයින් වගේම මේ රටේ සියලුම බෞද්ධ, හින්දු, කිතුනු, ඉස්ලාම් සියලු ආගමික නායකයින්ගේ ප්‍රධාන වගකීමක් වෙනවා මේ ප්‍රශ්නය තුල මුස්ලිම් ජනතාවගේ තත්ත්වය තේරුම් ගන්න සිංහල ජනතාවගේ තත්ත්වය වගේම. දැන් අද තත්ත්වය කුමක්ද? සිංහල ජනතාව බයින් සිටිනවා මුස්ලිම් ජනතාවගේ කෙරෙහි සැකයෙන්. මුස්ලිම් කෙනෙක් කෙනෙකුට බෝම්බයක් පුපුරයි මොනවා හරි විනාශයක් වෙයි කියලා. මුස්ලිම් පවුල්වලත් තත්ත්වයකයි. මේකෙන් කුපිත වෙලා සිංහල ජනතාව පහර දෙයි කියලා. එතකොට මේක දෙමළ ජනතාවටත් බලපාලා තියෙනවායි කියන එක පැහැදිලි. මාධ්‍යවල හැසිරීම නම් පුදුමාකාරයි. සමාජ විබ්බඩ වගේම විද්‍යුත් මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය විශේෂයෙන්ම මේ වගේ වෙලාවකදී කටයුතු කිරීම පිළිබඳව මීට වඩා රටේ සාමය සඳහා, රටේ දේශපාලන ස්ථාවරත්වය සඳහා, මේ ත්‍රස්තවාදයේ තුරන් කිරීම සඳහා, ජනතාව සංසුන් කිරීම සඳහා, නොසන්සුන් තත්ත්වය වැළැක්වීම සඳහා මේ සියල්ලෙහිදී මාධ්‍යයට තියෙනවා පුළුල් වගකීමක් සහ කාර්යභාරයක්. සමාජ විබ්බඩවි වැඩ කරන්නේ පුදුමාකාර විදිහට. ඒවාට විරුද්ධව කටයුතු කරනකොට මාධ්‍ය නිදහස සහ නොයෙක් දේවල් කියනවා. දැන් අපිට ලැබිලා තිබෙන බුද්ධි වාර්තා අනුව මේ ත්‍රස්ත සංවිධානයට ලංකාවේ ක්‍රියාකාරීව සිටින්නේ 150කට අඩු සංඛ්‍යාවක් කියලායි වාර්තා වෙන්නේ. එතකොට 150කට අඩු සංඛ්‍යාවක් නම් මුස්ලිම් ජනතාවගේ මේට සිටින්නේ. අපි අනික් සියලු මුස්ලිම් ජනතාව මේ ත්‍රස්තවාදී ව්‍යාපාරයට තල්ලු කරනවාද? LTTE ශක්තිමත් වෙන්න ප්‍රධාන කාරණයක් වුණා 83 කලුජූලි සිද්ධිය. එතකොට අපි දැන් අද කල්පනා කරන්න ඕනේ LTTE සංවිධානය ශක්තිමත් උනේ ඒ යුද්ධයේ අවුරුදු 30කට දිග ගැසුනේ ඇයි? මූලික දේ තමයි දමිළ ජනතාව සියල්ල කෙරෙහි අපි අවිශ්වාසයේ තිබ්බ එක. මේ ගරු සභාව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකින් වගේම ගරු මැතිඅමතිවරු වගේම ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මේ සභාවෙන් පිට ඒ සියලු දෙනාගෙන්ම මම කාරුණික ඉල්ලීමක් කරනවා. මේ LTTE ආරම්භයත් එක්ක යුද්ධයේ දෙමළ ජනතාව දිහා බලපු ආකාරයට මේ ප්‍රශ්නේදී මුස්ලිම් ජනතාව දිහා බලන්න එපා. ත්‍රස්තවාදය කියන එක ලෝකේ කොහෙද, කොතනද, කොයි වෙලේද කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඒක ඩොනල්ඩ් ට්‍රම්ප්වත්, පුටින්ටවත්, ඒ වගේම ඉන්දියාවේ මෝදි අගමැතිතුමාටවත් කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ත්‍රස්තවාදයේ ස්වභාවය ඒකයි. එහෙම කියන්න පුළුවන් නම් ලෝකේ අනෙක් රටවල් වල, බලවත් රටවල් වලට ওই ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වෙන්නේ නැහැ. එනං ඒගොල්ලන්ට ඒවා වළක්ව ගන්න තිබුණා. ඒක තමයි ත්‍රස්තවාදය කියලා කියන්නේ. ඉතින් ඒක නිසා අපිට කළ හැකි සියලු දේ අපි කරනවා. මේ වන විට රටේ ආරක්ෂා තත්ත්වය යහපත් තලයකට ගෙන එන්නට ආරක්ෂාංශ සමත් වෙලා තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ දැනට ජීවතුන් අතර සිටින සියලු දෙනා පාහේ නීතිය රැහැනට කොටු කර ගන්නට සමත් වෙලා තියෙනවා. දැනට ඉතිරි වී තිබෙන්නේ ප්‍රහාරකයන් සමග සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයන් සම්බන්ධව විමර්ශනය කොට ඔවුන් අත්අඩංගුවට ගැනීමයි. මීට අමතරව මෙම ප්‍රහාර සම්බන්ධ විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධව මම පොලිස්පතිතුමා වෙතින් වාර්තාවක් ලබා ගත්තා. මෙම ත්‍රස්තවාදී ක්‍රියාවල් පසුබිම පිළිබඳ මම කරුණු කීපයක් සඳහන් කරන්න කැමතියි. IS නායකයා විසින් ඉස්ලාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ඉරාක් හෝ ඇෆ්ගනිස්තානයේ IS කඳුළු වෙත ගොත් අවිපූර්ණව ලබා මෙරට පැමිණි පුද්ගලයන් පිළිබඳ වාර්තා වෙලා නැහැ. එසේ නමුත් මෙරට පුද්ගලයන් කීප දෙනෙක් සිරියාවට ගිහින් අවිපූර්ණව ලබා පැමිණි ඇති බවට වාර්තා වෙලා තියෙනවා. ඒ පිළිබඳව බුද්ධි අංශ මෙන්ම ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා. අපරාධ විමර්ශන කොට්ටාසේ අත්අඩංගුවේ සිටි මොහම්මඩ් ඉබ්‍රාහිම් සාදි අබ්දුල් හක් නැමැත්ත 2014 වර්ෂයේ සිරියාවට ගොස් අවිපූර්ණව ලබා මෙරට පැමිණි ඇති බවත්, දෙහිවල බෝම්බය පුරාගත් අබ්දුල් ලතීෆ් මොහම්මඩ් ජමීල් නැමැත්ත IS සංවිධානයට සම්බන්ධ වීම සඳහා 2014 වර්ෂයේ සිරියාවට යෑමේ අරමුණින් තුර්කිය වෙත පිටස්සු ගොත් පෙරලා මෙරට පැමිණි ඇති බවත් වාර්තා වේ. මඩකලපු වෙතමුණ උසස් අධ්‍යාපන ආයතන ගැන පොලිසියට විභාග කළ වාර්තාව දෙන්න කියලා මම පොලිස් පොයතුමාගේ ඉල්ලා සිටියා. මෙම ප්‍රහාර වලින් මිය ගිය හා පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වූ පුද්ගලයන් වෙනුවෙන් රුපියල් මිලියන 1 වන්දි මුදලකුත් තුවාල ලැබූ පුද්ගලයන් සඳහා උපරිම රුපියල් ලක්ෂ
පහදක්වවන වන්දි මුදලකුත් ගෙවීමට මෙන්ම ආනියු දේපල සඳහා වන්දි මුදල් ගෙවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගත්තා. ඒ අනුව මේ වන විට කටුවා පිටිය මඩකලපුවා කොච්චි කඩේ ප්‍රහාර වලින් මිය ගිය 102 දෙනා හා තුවාල ලැබූ 40 දෙනා වෙනුවෙන් මූලික වන්දි මුදල් ගෙවීම මේ වන විට අවසන් කර තිබෙනවා. එසේමම ප්‍රහාර වලින් හානියට පත් වූ දේවස්ථාන කඩිනමින් යුද්ධ හමුදාව නායක හමුදාව එක්ව ප්‍රතිසංස්කරණය කිරීම පවතන. ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදනත් අපි ලබා දෙනවා. ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කිරීම ගත හැකි සෑම පියවරක් ගැනීමටද අප කටයුතු කරමින් සිටිනවා. ඊයේ දින පාසල් විවෘත කිරීමට කටයුතු කළා. ආරක්ෂා හමුදා පොලිසිය ඒකාබද්ධව පාසල් ආරක්ෂාව තහවුරු කර තිබෙනවා. එසේම පසුගිය ඉරිදා බොහෝ ක්‍රිස්තියානි පල්ලිවල දේව මෙහෙයන් සිදු කරනවා. එසේම පසුගිය සිකුරාදා මුස්ලිම් පල්ලි තුල යාඥාවන් සිදු කරන ලැබුවා. මේ සියලු කටයුතු බාධාකින් තොරව කරගෙන යාමට අවශ්‍ය ආරක්ෂාව සහතික කිරීමට අපේ ආරක්ෂාංශ සමත් වී තිබෙනවා. නමුත් මෙහෙම අනතුරු සම්පූර්ණයෙන්ම පහවී ගොස් නැති බව අපි සියලු දෙනා මතක තියාගත යුතුයි. මොකද අපි අදත් ගොදුරුවේ ඇත්තේ ගෝලීය ත්‍රස්තවාදය. ඒ ව්‍යාපාර ලංකාවේ සිට සම්බන්ධ වූ සියලු දෙනා අත්අඩංගුවට ගත්තත් වෙනත් ආකාර ගණනාවකින් ඒ ත්‍රස්තවාදය ලංකාවට අතපොවන්න ඉඩ තිබෙනවා. මේ සඳහා පවතින නීති රාමුවක් ශක්තිමත් කළ යුතුයි. ඒ සඳහා ප්‍රතිත්‍රස්ත පනත හඳුන්වා දීමට අපි ක්‍රියා කරමින් සිටිනවා. එල්ටීටී ත්‍රස්තවාදය පරාජය කිරීමේදී ලෝකයේ රටවල් ගණනාවක් බුද්ධිය ආරක්ෂක අංශ සහාය අපට ලැබෙන බවට ඔබ සියලු දෙනාම දන්නවා. එසේනම් ඊටත් වඩා ජාත්‍යන්තර සහයෝගයක් ගෝලීය ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ලබා ගත යුතුයි. සමහරුන් ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම දේශ හමුදා මෙරට ගෙන්වා ගැනීමට සූදානම් වීමන් ලෙස හුවා දක්වන. නමුත් එවැනි දෙයක් සිදුවන්නේ නැහැ. නමුත් සියලු පාර්ශ්වයන්ගේ සහාය ලබාගෙන අපිට ඊට මුහුණ දෙනවා. රටේ ආරක්ෂාව තහවුරු කරන වුවමනා නවීනම තාක්ෂණය අපි ලබා ගන්නට ඕමනයි කියලා සඳහන් කරන්න කැමතියි. අපි ක්‍රමක්‍රමයෙන් සාමාන්‍ය ජන ජීවිතය ආරම්භ කළ යුතුයි. එදිනෙදා වැඩ කටයුතු ක්‍රියාත්මක කළ යුතුයි. හැම විටම ඉවසිල්ලෙන් හා විමසිල්ලෙන් කටයුතු කළ යුතුයි. ඒ සඳහා එකට එක් වී අත්වැල් බැඳ ගන්නා ලෙස මෙම පාර්ලිමේන්තුවේ නියෝජනය කර ඔබ සැමගෙම මම ඉල්ලා සිටිනවා. මාගේ මාධ්‍ය ඒකකයේ විසින් මහනුවර දිස්ත්‍රික්කයේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාට දැනුවත් කිරීම උදෙසා කලම්බෝ ටෙලිග්‍රාෆ් නමින් හැඳින්වෙන පිළිගත් වෙබ් අඩවියේ පරකරන ලද ලිපියකින් උපුටාගත් කොටස් කීපයක සිංහල පරිවර්තනය ඇතුළත් ලිපියක් යැවීමට කටයුතු කර ඇති බව මා වෙත දැනගන්නට ලැබිණි. ඒ පිළිබඳ මා සොයා බැලූ අතර එම ලිපියේ ජාතිවාදය ඇතිකරන අන්දමේ කිසිම කරුණක් කිසිම මඩ ප්‍රහාරයක් රාජ්‍ය විරෝධී කිසිවක් හෝ අඩංගු නොවන බව මම ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මේ පන්සලකට අර පුළුවීමක් ගැන උනන්දුව දක්වනවා. නමුත් මම අහනවා අප්‍රේල් 4 වෙනිදා ලැබුණු තොරතුරු පිටිපස මේ විදියට ගියා නම් අපිට ජීවිත 300ක් බේරගන්න තිබුණා. මාගේ මාධ්‍යවේදී සම්බන්ධයෙන් නීතිමය දෙපාර්තමේන්තුව පොලිසිය මගින් අදාළ කටයුතු කරන බැවින් එයින් ලැබෙන සාධාරණ තීන්ද මා පිළිගැනීමට සූදානම් බව පවසමි. එමෙන්ම ඒකාබද්ධ විපක්ෂීය නියෝජනය කරන පියල් නිශාන්ත මන්ත්‍රීතුමා කිව්වා හමුදාව 11ක් බැරුවා කියලා. එතකොට මේ පුද්ගලයා පොලිසියට ගියාම පොලිස් සපදීලා ඒක මේ ජාතිවාදී අවශ්‍යන කරන එක නෙවෙයිද? අපි පොලිසිය මෙහෙවන්නේ අගමැතිතුමාට පොලිසිය නෑ. එක්සත් ජාතික පක්ෂයට හිරියර කරන්න කවුද පොලිසිය මෙහෙවන්නේ? මෙතුමා කොහොමද එළියේ ඉන්නේ? 11ක් මැරුවයි කිව්වා. මගෙන් කට උත්තර ගන්න පුළුවන් CID එකට කිරියල් ඇමතුමාගේ මේ සියලු උපදේශ අනුව ක්‍රියාත්මකෙත් ඒ කටයුත්තට අඩුවානේ කට උත්තරයක් ගන්නවකත් එතුමාව කැඳෙව්වේ නැහැ. මේ ලියුමක් ගැහුවා ඒකේ ජනාධිපතිතුමාට මඩ ගහලා තිබුණා ඒ නොයේ කතා කියනවා. අපි කියන්නේ මේක දැනගන්න කරුණා කරලා මේක සභාගත කරන්න. එතකොට දැනගන්න පුළුවන් මේකේ මොකද්ද තියෙන්නේ කියලා. මේ ලිපිය නීතිපතිතුමාට ඉදිරිපත් කළා තියෙනවා. එතුවා තීරණයක් දෙයි ලිපිය සම්බන්ධයෙන්. හොඳයි ඉවරයි. කරුවා මන්දිය තමයි.